welcome to Sangeet Vlogs. ඉතින් මස් රසට vegetarian අයට කන්න පුළුවන් අපි හැමෝම මාස බහුතරයක් ආස කෑමක් තමයි අද හදන්න යන්නේ අම්මියා. අපි මොනවද හදන්නේ? අද ගොඩාක් දෙනෙක් කිල්ලලා තිබුණා සෝයා මීට් කරියක් හදාගන්න කියලා දෙන්න කියලා. ආහ් මම අද ඒක කරලා පෙන්වන්න හැදයි. සෝයා මීට් කරි හැමදාම කනවා ඇති. හැබැයි අම්මිගේ ක්‍රමයට කොහොමද සෝයා මීට් එක රසට උයන්නේ කියලා අද පෙන්වන්න හදන්නේ. ඒගොම පෙන්වන්න මෙන්න අපේ ගහේ හැදිච්ච භාණ්ඩයක් තියෙනවා. මම මීට කලින් ස්ටෝරි එක නම් දැම්මා. අනෝ දැන් සමහර වෙලට කටුවාත් එක කියලා කියනවා නේද? කටුවාත් කියලා අනෝ දැන් කියනවා. දීමක් හදලා ගන්න පුළුවන්. ටිකක් සීතලයි කියලාත් කියනවනේ. ගල් හැදුනහම එහෙම මේක ගුණයි කියලා කියනවා. ඔව් ගල් හැදුනහම ගල් කඩලා අපි ගල් විකුණනවා. මට හැදුනනේ එකපාරක් මතකනේ. ඔව් ඇයි තාත්තා ඒක සාසිර හැදිලා. ඒවා ජූස් හැදලා ඉතින් අක්ක පාන කොළ දෙනවා ගල් හැදුනහම. ගොඩක් දේවල් තියෙනවා මේ කරන. මේ බලන්නකෝ. සංගීත අම්මිය කරට කමාලයක් දාන්න පාළුවයි කියලා තිබුණා. මම මාලේ දාගත්තා. අනේ හරි කරදරේ අප්ප ගෙදර ඉන්නකොට මේවා දාගෙන ඉන්නකොට බලයි අප්ප. ඔව් අමාරු එකක් දාලා. මේ ඔයාලගේ බලහත්කාරකම් බලහත්කාරකම් ඉල්ලීම මත. රයිට් අපි බලමු මොනවද අද සොයා මීට් එක හදන්න ඕන වෙන්නේ කියලා. රයිට් ලයිට් එකේ ප්‍රශ්න විසඳලා දීලා තියෙන්නේ. ඒත් ආලෝකෙ මැදිද මන්ද හරි. රයිට් බලමු. මෙහෙමයි පුතේ. දැන් මොන රසට කඩෙන් තියෙන සොයා මීට් එකක් ගෙනාවත් මං හදන්නේ මගේ ක්‍රමයට. ඔයාටයි තාත්තටයි මං හදලා දෙන්නේ මගේ ක්‍රමයට මගේ රසට. අනිවාර්යයෙන්. මොකද අපි කඩවලලින් මේ කාලා රහ ජීවිතේ අපිට ගෙදරින් නම් කන්න හම්බ වෙන්නේ නැහැ. වෙනම රහක් ගෙදර තියෙන. අර මේ කුඩු පැකට් එක මම පාවිච්චි කරන්නේ නැහැ. ඒ මගේ කැමැත්ත. මම මගේ මහත්තයටයි පුතාටයි දෙන්නේ මගේ රසට උයලා. මස් වගේ තමයි මම උයලා දෙන්නේ. නැත්නම් මාළු වගේ තමයි. ඒ නිසා මම පැකට් එක ගෙනහුවාම අයින් කරනවා. මගේ රසට මම උයලා දෙනවා. ඒ නිසා අපි මේ අපි අපේ ගෙදරට මස් මාළු කවදාවත් ගෙනනේ සොයා මීට් කරන්න. රයිට් අපි අපිට මුලින්ම ඕන වෙන සොයා මීට්. සොයා මීට් පැකට් එක පුතේ මං ගලවලා කුඩු පැකට් එක පැත්තකින් තියලා මේක විනාඩි 5ක් විතර තම්බ ගන්නවා. නටන උණු වතුරේ තම්බගෙන ඊට පස්සේ නිවෙන්න තියලා හොඳට මිරික ගන්න ඕන. නටන උණු වතුරේ තම්බලා ඒක නිවෙන්න තියලා ඒක හොඳට මිරික ගන්න ඕන. නටන උණු වතුරේ කියන්නේ මේ වතුර දාලා තම්බනවා මිනිත්තු 5ක් විතර. මේක භාජනයකට දාලා. ඊට පස්සේ ඒක පෙරලා නිවෙන්න තියලා හොඳට වතුර ටික මිරික ගන්න ඕන. තම්බන කොටත් ලුණු චුට්ටක් දාලා තම්බ ගත්තාම වතුර රහ එන්නේ නැහැ. හරි. හරි. දැන් එතකොට මම සෝයා මීට් ටික මේක අනන්ද ලේසි වෙන්න මම මේ භාජනෙට දාගත්තා. හරි. ඊට පස්සේ මම මේක දැන් හොඳට මිරිකලා තියෙන්නේ මතක තියාගන්න වතුර හොඳට මිරික ගත්තේ නැත්නම් වතුර රසයි. ඒක නිසා මුලින්ම අපි සෝයා මීට් ටික අර ලුණු ටික එහෙම කපා ගන්න කලින් අපිට පුළුවන් මේ ටික මිරිකගෙන මේකට පහේ ටික දාලා අනලා පැත්තකින් තියාගෙන ලුණු අනිත් ටික අවශ්‍ය දේවල් කපා ගන්න. දැන් මම මේකට ගත්තේ 3-5 කුඩු බෙදලා 3-5 මිරිස් කුඩුයි 3-5 කුඩුයි බෙදලා බෙදලා මම මේක එකතු කරගත්තා. කහ කුඩු ටික එකතු කරගන්නවා. ගම් මිරිස් කුඩු ටික එකතු කරගන්නවා. ඔන්න මගේ සීනි රසකාරකයක් පොඩ්ඩක් වෙන්න එකතු කළා. ඊට පස්සේ මම මේකට දිය කරගත්ත සියඹලා ටික එකතු කරනවා පුතේ. දිය කරගත්ත සියඹලා. දිය කරගෙන මේක පෙරා ගන්න ඕන. මොකද සමහර සියඹලා වල වැලි තියෙන්න පුළුවන්. ඒක නිසා පෙරාගෙන ඒක එකතු කළා. ලුණු ටිකක් එකතු කළා. ලුණු ටිකකුත් එකතු කරා. චුට්ටක් එකතු කරමු. පස්සේ ලුණු මදිලන් දා ගන්න ඕන. හරි. අයින වගේ අත හොදන්න ඕන. වජනල් වල. වජනල් පුනිසා අත හොදනවා. උයන්න කලිනුත් අත සෝදන්න ඕන හොඳට සබන් දාලා බ්‍රෂ් එකකින් නියපොතු මැදලා. මොකද නියපොතු අස්සේ තියෙන කුණු විස බීජ ටික එකතු වෙන්න පුළුවන්. මේක හොඳටම මතක තියාගන්න ඕන දෙයක් තමයි උයන්න කලින් අත් සෝදන එක. ඉතින් මම මේක හොඳට අනනවා. පහේ ටික මේ කෑලි වලට හොඳට අනලා මේක පැත්තකින් තියාගෙන තමයි පුතේ ලුණු ටික එහෙම කපන්න ඕනේ.
बोम्बई लूणु गेडी बागू गेडी देखा සමහර වාරති බැයි රතුළුණුයි සුදු මේවයි දෙකම දාන්න කියලා මං හැම වෙලට ගොඩක් කලාවට එකතු කරනවා දෙකම දාන්න අවශ්‍ය දේවල් වලට මොකද රතුළුණු වල සුවඳ සහ ගුණය තියෙනවා ඒකේ රසයකුත් වෙනවා ඒ නිසා මං ඒකෙන් පොඩ්ඩක් ප්‍රමාණයක් මේවා දැම්ම දාන්න අවශ්‍ය බොම්බයි ලුණු දාන්න අවශ්‍ය දේවල් වලට උනත් මං මේවෙන් ටිකක් දානවා ඒක මගේ ක්‍රමය සහ කැමැත්ත රසකුත් තියෙනවා ඒවත් හදා බලලා තියෙන නිසා एक रिसाइम दानवा कारपिंच कोल पुंचेर कपला अमेरिस कराल दिया पुंचेर कपागे ना मैं थाला ला सुधुलोनो मैं थाले पु इंगुरु पोड़ा मैं तक्कारी पोड़ा right मैं दिए ने मैं का मेरी स्ट्रासर टा खाना सुना मेरी स्ट्रासर टू यागन न पुलुआंग है बे मामला कीरी पोड़ा कुद पाविचिकर ना वा මේ කිරි මිටි කිරි දිය කිරි එකට ඒ කියන්නේ පළවෙනි සැරේ කිරි දෙවෙනි සැරේ කිරි එකට තමයි හදාගෙන තියෙන්නේ මොකද කිරි රහටම කන්නත් කැමති නැති නිසා කිරි රහටම කියනවා මිටි කිරි දැම්මම ගොඩාක් කිරි රහයිනේ ඒක නිසා දැම්මෙන්න අර මේ දෙසරෙම අනාගත්ත කිරි ටික තමයි තියෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට මම එකතු කරගන්නවා පොල් තෙල් තියෙනවා හා පොල් තෙල් ඉතින් දැන් මැටි භාජන එක තමයි මේක මම උයන්න ලෑස්ති වෙන්නේ रिप्लाई कर ඔයා කරලා දැතු අතෑරිලා තිබ්බ විශේෂ දේවල් වලට දානවා thanks මහත්තයෝ ඔයාට සමහර තැන් වල අතෑරිලා තියෙන උතේ සම්මන්ත්‍රණය ඒක වෙන්නේ අම්මේ ඒක වෙන්නේ කමෙන්ට්ස් උඩින් උඩින් දාගෙන දාගෙන එනකොට අර පල්ලෙහාට සමහර පොට් කාණ්ඩයක් යනවා ඒ කාණ්ඩය ආපහු හම්බ වෙන්නේ ඉතින් සමහර ඒවා මගේ අරගෙන ඒක හිතලා කරන දෙයක් නෙවෙයි හැබැයි පුළුවන් හැම වෙලාවෙම බලනවා රිප්ලයි කරනවා අපි සහ ඔයාලා ගොඩක් Instagram එකේ ෆොටෝස් දාලා ස්ටෝරි දාලා මාව ටැග් කරලා තිබුණා මම ඒ වරී පෝස්ට් කළා ඉතින් ඔයාලා හදන හැම කෑමක් මම ආසයි එහෙම දානවා නේ ඒක තමයි අපේ සතුට රයිට් හරි අම්මි එහෙනම් වැඩේ කරගෙන යමු මගේ ඇතිරි දැන් රත් වෙලා ඔන්න ගින්දර පෙන්වන්න මම දැන් චුට්ටක් අඩු කරනවා ගින්දර අර මුලඟට යනවා පුතේ ජනේලේ ජනේලේ චුට්ටක් වහන්නම් මම මොනවා මම අඩු කළා අවශ්‍ය ප්‍රමාණයට මම තෙල් පොඩ්ඩක් දාගත්තා. දැන් මේක හොඳට රත් වෙලා තෙල් වල වතුර ගතිය එනකන් අපි රත් කරනවා. රයිට්. තෙල් ටික රත් කරගෙන වැඩි පටන් ගමු. දැන් වතුර ගතිය ගියාට පස්සේ මම දානවා තලාගත්ත ඉඳලා ටික. තලාගත්ත සුදු ලුණු ටික. සම්පේ බෙදගත්ත උලුහාල්, කුරුඳු පොත්ත, එනසාල්, කරාම්බු පැටි. අමුමිරිස් කරපිංචක් කරපිංචක් ආයි हरीम अडू हदयानी अर हूँ दिन की हदने
කලාතුරකින් ගේන්නේ. ඉස්සර නම් ආවා සොයා මීට් එකක් මේ මට මතකයි සොයා මීට් එකත් එක්ක කජු කපලා දාලා ග්‍රීන් පීස් දාලා ආපු සොයා මීට් එකක් මට මතක නැහැ බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලාද ගොඩාක් ඉස්සර ඒක නම් පොඩි කාලේ ආස අපි නේ. රයිට් මේක බලාගමු. තව වීඩියෝ එකක් තියෙනවා කියන එක දේවල් විදියට හදන්න පුළුවන් සම්පූර්ණ. ඒක සිදු කඩේ කිරි දාලා පොද්ද තියලා හදා ගන්න පුළුවන් තේල මිරිසට උයා ගන්න දැන් මේ අපි හදන්නේ මොන ක්‍රමයකටද මේ කිසිම කිරි කිප්පුත් දාලා ඉඳලා තමයි කරි හදා ගන්නේ මේකේ අවසානයේ ප්‍රතිපලයට කියන නමක් නැත්නම් සොයා මේ කරි හරි අපි නමක් දාමු නෑ අපි හදා බලලා අපි හදා ගන්න කෑමක් අපි නමක් දාගමු සොයා මේ කියන්නේ අපේ හැලෙමන් सोया मीटिकारे बेदपूर्ण पहाकुड़ पहाकुड़ गमी लून सीएम अनिया අලු පාටට ඕන නම් බෙදලා මුලින්ම ගන්න පුළුවන් අපිට රතු පාටට ඕන නම් තුන පහ කලින් බෙදලා ගන්න නැතුව මේ ලුණු පහේ ටික මේ තෙලේ රත් වෙනකොට තුන පහයි මිරිස් ටිකයි තෙලට දාලා රතු පාටට එන්න ඕන නම් එහෙම ගන්නත් පුළුවන් එතනින් එතෙන්ද දාගෙන ඒ අවස්ථාවේ දාගෙන අර මුලින් අනන්න නැතුව බෙදලා අනන්න නැතුව අමු තුන පහ කුඩුයි මිරිස් කුඩුයි අර මම දාපු කලමනා ටික ටෙම්පරාදු වෙනකොට ඒකටම දාලා තෙලේ මේ බැදගෙන ඒ පහේ කුඩු ටිකයි මිරිස් කුඩු ටිකයි මේ ටික එකතු කරගත්තොත් රතු පාටට එනවා. අද මේක අනල ගත්තාම කළු පාට හරියක්. දැන් අම්මි ඉස්කෝලේ යන කාලේ තිබුණ නැද්ද සොයා මීට් ආච්චිලා මේ වදල් දුන්නේ නැද්ද? අනේ නේ. මට මතකයි මගේ පන්තියේ හිටිය ළමයෙක් කනේ හැමදා එයා එක දවසක් ඇවිල්ලා මේ මගේ ළඟට ඇවිල්ලා කිව්වා අපේ අම්මා හැමදාම මට ටීචර් සොයා මීට් උයල දෙන්නේ කියලා. පවුවනේ හට දුක හිතුණා අම්මලා ඉතින් පොඩක් සැලකිලිමත් වෙන්න ඕන ධමයි කන්න ආස දේවල් දෙගන්නේ තමයි කි දේවල් දකින්නකොට එහෙම පවුනේ මම සමහර වෙලාවට කියලා තියෙන පුතේ බෙදා හදාගෙන කන්න කියලා ඒකත් තියෙන්න ඕන ඉතින් ආසයිනේ පුංචි වුණේ අනිත් ළමයි නේද රස නොඑක් දේවල් ගෙනල්ලා කනකොට ඉතින් එහෙම අවස්ථාවලු තිබුණා දුක හිතුණා අවස්ථාවල් හොඳයි ඉතින් නේද කෑම වේලක් හදනකොට හැමදාම ක්‍රම දෙ නැතුව රසට මේ හදලා දෙන්නෙත් නැහැ නිකම්ම සම්බලා වගේ දුන්නාම ළමයි ආස නැහැනේ ඒ නිසා ඇත්තටම අම්මලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන දරුවෝ ආස දේවල් ඕන මං ගින්දර ටිකක් වැඩි කරගන්න අපිටේ ඕන ටිකක් වැඩි කළා මේක හොඳට අර පහේ ටික අල්ලගෙන එනකොට තමයි මං කිරි ටික එකතු කරගෙන සම්බ ගන්න කෑරි වලට හොඳට පහේ ටික අල්ලගෙන පොඩ්ඩක් කියලා අපිත් ඔයාලගෙම ඉගෙන ගන්න දේවල් නේ අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම හැමෝගෙම අත්දැකීම්නේ බෙදා හදා ගන්න බෙදා හදා ගන්න එක තමයි අපි කරන්නේ දැන් මගේ මම මං ලැබපු මම හදාගත්ත ක්‍රම ඔයාලට දෙනවා ඔයාලා හදාගෙන මට කියන ක්‍රමත් මම ඊට පස්සේ අත් හදා බලනවා දැන් පුතේ මං කිරි පොඩ්ඩක් මේකට එකතු කරගන්න අවශ්‍ය ප්‍රමාණයට තමයි කිරි එකතු කරගන්නේ අපි හොද්ද ටිකක් තියා ගන්න ඕන නම් වැඩිපුර එකතු කර ගන්නවා හින්ද ගන්න ඕන නම් අපිට අවශ්‍ය ප්‍රමාණයට තමයි දැන් අද අපි හින්ද ගන්නවද හොද්ද ටිකක් හින්ද ගන්නවා පුතේ හින්ද ගන්නවා දැන් මම මේකට තක්කාලි ටිකක් එකතු කරනවා අවසානයේ තමයි තක්කාලි ටික එකතු කරලා අපි වහනවා මේක හා වහරන ගින්දර මේ ගානින්ම තියා දාන්න මේ වැඩි කර වැඩි කර ටිකක් අඩු කරලා තියමු හා सुंदाई रसई
ෆ්ලේවර් එක නම් නැහැට දැනෙනවා. කළු පාට කාරියක් තමයි අපි හදාගත්තේ. මම අර කිව්වා වගේ රතු පාටට හදා ගන්න ඕන නම් මිරිස් කුඩු ටිකයි පහේ කුඩු ටිකයි අර මුලින් දාලා ටෙම්පරාදු කරගන්න දේවල් වලට එකතු කරලා තෙලේ දැදගෙන කර කරගෙන ඉවරෙලා මේ සෝයා මිල් ටික දාන්න. එතකොට රතු පාටට එනවා. රහ දිවට දැනෙන්න කලින් නැහැට දැනෙනවා කියන්නේ ඉතින් ගොඩම තමයි. මොන්න අපේ කඩියෙක්. දැන් බලන්නකෝ ඔයාට. तनिकर मस्क रस चुट्ट दिन अवश्य बड़ी बड़ दिखना खड़ी गाँधी ये दिखा गाँव विधि मे लॉकडाउन कतंदर एनीसाट मेहट वेगा मैं अनिवार्य कदल पेन रईट सब्सक्राइब कर संगीत व्लॉग्स अदर हेमदा परिश्रमी